මම අනුහස් මීකත අනුහස් YouTube channel එකට මගේ පුංචි යාළුවෝ සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා දන්නවනේ මගේ YouTube channel එකේ අධ්‍යාපන සඳහාද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා ඉතින් පුංචි යාළුවනේ අදම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණිය චිත්‍ර කියන විෂයේ පළවෙනි වාරයේත් එක් කළ පාඩම් වල වැදගත් කොටස තහන් කිහිපයක් එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමුමු පහත දැක්වෙන ස්තූප වල හැඩ නම් කරන්න පිළිතුර ඝණ්ඨාකාර ඝටාකාර බුබුලාකාර ධාන්‍යාකාර අම්ලාකාර පද්මාකාර ලංකා ස්තූපේ හතරස් කොටුව නමින් හඳුන්වන කොටස සාංචි ස්තූපේ හඳුන්වන කිනම් නමකින්ද පිළිතුර හර්මිකාව නමින් ධාතු ගර්භයේ හැඩය අනුව ප්‍රධාන චෛත්‍ය වර්ග කීයක් තිබේද පිළිතුර 6ක් ස්තූප තනීම සිදු කරන්නේ කුමකින්ද පිළිතුර ශ්‍රේෂ්ඨ උත්තම වරුන්ගේ එසේත් නැත්නම් ආර්ය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ලංකාවේ පළමු ස්තූපය කුමක්ද පිළිතුර ථූපාරාමය හැඩය අනුව චෛත්‍ය වර්ග 6කි ඒ වායේ තේරුම මොනවාද පද්මාකාර චෛත්‍ය කියන්නේ නෙළුම් මලක හැඩය ඇති චෛත්‍ය ධාන්‍යාකාර චෛත්‍ය කියන්නේ දී ගොඩක හැඩය ඇති චෛත්‍ය එතකොට අම්ලාකාර චෛත්‍ය කියන්නේ නෙල්ලි ගෙඩියක හැඩය ඇති චෛත්‍ය ඝණ්ඨාකාර චෛත්‍ය කියන්නේ ඝණ්ඨාරයක හැඩය ඇති චෛත්‍ය බුබුලාකාර චෛත්‍ය කියන්නේ දිය බුබුලක හැඩය ඇති චෛත්‍ය එතකොට ඝටාකාර චෛත්‍ය කියන්නේ කලයක් මුණින් අතට හැරවූ විට ඇති හැඩය චෛත්‍යක ප්‍රධාන ස්තූපාංග මොනවාද පිළිතුර සිළුමින කොත්ත කොත් කැරැල්ල දේවතා කොටුව හතරස් කොටුව ධාතු ගර්භය පේසා වලලු පාදම බුබුලාකාර චෛත්‍යයට උදාහරණ මොනවාද රුවන්වැලි සෑය පොළොන්නරුව කිරි වෙහෙර රන්කොත් වෙහෙර ඝටාකාර චෛත්‍ය වලට උදාහරණ මොනවාද පොළොන්නරුවේ සෝමාවතිය සහ සිතුල්පව්වේ මගුල් මහා විහාරය ධාන්‍යාකාර චෛත්‍යයට උදාහරණ මොනවාද පිළිතුර කැලණිය රජ මහා විහාරය ඝණ්ඨාකාර චෛත්‍ය නිදසුන් මොනවාද පිළිතුර මහියංගනේ චෛත්‍ය අම්ලාකාර චෛත්‍ය නිදසුන් සපයන්න පිළිතුර දැදිගම කොටවෙහෙරෙන් ලැබුණු ධාතු කඩුව සාංචි ස්තූපයේ කුමන රටක කුමන රජතුමා විසින් සාදන ලදද පිළිතුර රට ඉන්දියාව රජු ධර්මාශෝක රජු වෙසක් උත්සවයේ පවතුන් ලබන්නේ ඇයි පිළිතුර බුදුන් වහන්සේගේ ඉපදීම බුදු වීම සහ පිරිනිවන් පෑම යන උතුම් තෙමගුල සිහි කිරීම වෙනුවෙන් වෙසක් පහන් සඳහා භාවිතා වන විකල්ප මොනවාද පිළිතුර නාවාගෙඩි සහ වෙල් කඳුරු ගෙඩි වෙසක් උත්සවයේදී ප්‍රමුඛත්වය දෙන්නේ කුමන පූජා දෙකකටද පිළිතුර ආමිස හා ප්‍රතිපත්ති පූජා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීය වූ උතුම් දිනේ කුමක්ද පිළිතුර වෙසක් දිනය ගමක වෙසක් උත්සවය සමරන්නේ කුමක් මුල් කරගෙනද පිළිතුර පන්සල මුල් කරගෙන පැරණි චිත්‍ර ශිල්පියා මුලින්ම චිත්‍ර දීමට හුරු වූයේ යටිපෝරුවේ කුමක් ඇදීමෙන්ද පිළිතුර වක දෙක සිංහල සම්මත සැටසිරි වර්ග හතර මොනවාද පිළිතුර දිව්‍ය සත්ව උද්භිද නිර්ජීව තනිපට ලනුව නැමැති සිංහල සැටසිරි නිර්මාණය අයත් වන්නේ කුමන වර්ගයකටද පිළිතුර නිර්ජීව සිංහල සැටසිරි නිර්මාණවලට අනුව දිව්‍ය ගණයට අයත් වන නිර්මාණයක් දක්වන්න පිළිතුර ඊට සහහද සිංහල සැටසිරි නිර්මාණවලට අනුව සත්ව ගණයට අයත් වන නිර්මාණයක් දක්වන්න පිළිතුර සිංහයා හංසයා මකරා ගජසිංහ බේරුණ්ඩ පක්ෂිය සිංහල සැරසිරි නිර්මාණවලට අනුව උද්භිද ගණයට අයත්ව නිර්මාණයක් දක්වන්න පිළිතුර මල් මෝස්තර හා ලියබැල සිංහල සැරසිරි නිර්මාණවලට අනුව නිර්ජීව ගණයට අයත්ව නිර්මාණයක් දක්වන්න පිළිතුර අරිම්බුව ගල් බිඳුව පනාව
තනිපොටල අනුව දෙපොටල අනුව සරසලි චිත්‍ර ඇඳීම ඉගෙනු ආකාරය පිළිවෙලින් දක්වන්න පිළිතුර වක දෙක ලියපත තිරිගි තලය නිර්ජීව මෝස්තර හඳුනා ගන්න හවඩිය පතුරු බෝපතුරු දෙපොටල අනුව ගිය රැල්ල තනි සුලිය සුලි දෙක සාර්ථක චිත්‍රයක තිබිය යුතු මූලික ලක්ෂණ මොනවාද පිළිතුර සමබරතාව මූලික වර්ණ තුන නම් කරන්න පිළිතුර නිල් කහ සහ රතු ද්විතීයික වර්ණ යන මොනවාද පිළිතුර මූලික වර්ණ දෙකක් එකතු වී සෑදුණු වර්ණ තෘතීයික වර්ණ යන මොනවාද මූලික වර්ණයක් හා ද්විතීයික වර්ණයක් එකතු වී සෑදුණු වර්ණ වලට සංගත වර්ණ යන මොනවාද පිළිතුර එකිනෙකට සමාන වර්ණ මේවා වර්ණ චක්‍රයේ එකලගෙන් පිහිටයි විසංගත වර්ණ යන මොනවාද පිළිතුර එකිනෙකට අසමාන වර්ණ මේවා වර්ණ චක්‍රයේ ප්‍රතිවිරුද්ධව පිහිටයි ශීත වර්ණ යන මොනවාද මනසට සිසිලක් ගෙන දෙන වර්ණ උදාහරණ නිල් සහ කොළ උෂ්ණ වර්ණ යන මොනවාද මනසට උණුසුමක් ගෙන දෙන වර්ණ උදාහරණ රතු සහ තැඹිලි रेखा हदुन्वन सिरस रेखा वक्र रेखा खेडी रेखा तरंग रेखा दति रेखा तिरस रेखा दंगर रेखा संकल्पित संपिंडनयन कुमक्त सितिन मवागद्दे दीतिबिन तले अणुव उपरिमलेस प्रकाशयट पत्किरीम उदाहरण पेरहरा रेखा चित्रण मोनवाद यमक दुटो सनिन क्षणिकव सतहन करगनीम कोलाज्जन मोनवाद පිළිතුර ඉවතලන වර්ණ කඩදාසි ඉරා අලවා කරන ලබන චිත්‍ර උදාහරණ පැබ්ලෝ පිකාසෝ මොසෙක් චිත්‍රණ මොනවාද වර්ණවත් වීදුරු පිගන් කැබලි වලින් කරන ලද නිර්මාණ මෙය රංජිත වීදුරු කලාව ලෙස නම් කරනවා උදාහරණ බොරැල සියලු සාන්තුවරණගේ දේවස්ථානය මූර්ති බෙදෙන කොටස් දෙක මොනවාද පිළිතුර ඇඹීම සහ නැලීම නෙලීමේ කලාව බෙදෙන කොටස් මොනවාද පිළිතුර අල්ප උන්නත යන්ත්‍රයෙන් මතු කර ගැනීම දහන සඳකඩ පහන අර්ධ උන්නත භාගයක් මතු කර ගැනීම උදාහරණ ඉතුරු මුනි පෙමිවල පූර්ණ උන්නත සම්පූර්ණයෙන් මතු කර ගැනීම උදාහරණ සමාධි බුදු පිළිම අධි උන්නත භාගයකට වඩා මතු කර ගැනීම උදාහරණ අවකන බුදු පිළිම චිත්‍ර ඇඳීමට භාවිතා කරන මාධ්‍ය නම් කරන්න පිළිතුර දිය සායම් තෙල් සායම් රංජිත වීදුරු පැස්ටල් ග්‍රැෆික් මොනෝග්‍රැෆික් ෆ්‍රෙස්කෝ ක්‍රමය හඳුන්වන්න පිළිතුර ෆ්‍රෙස්කෝ බුවන තෙත බදාම මත ෆ්‍රෙස්කෝ සිකෝ වියලි බදාමක උදාහරණ ටෙම්පෙරා මං හිතනවා ඔයාලට මේකෙන් ඉගෙන ගන්න දෙයක් ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත්, ඔයාගේ යාළුවන්ට මේ video share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මාසමක රැඳී සිටියාට ස්තුතියි. නැවතත් මෙවැනි video එකකින් හමු වෙමු.